अथलिस्ट की उत्तरांगपह एकनो कुडावस्व कारम्भेदी ओलक्षी निसल पवतीन अतर अभ्यंतर पिपरी मग्निसा ये कोटस्तुनकट केडी इवतर गमन कराई पिपरीमीन पशु चालने वन कोटस्तुने किस्यां मोहतक पेटीम रूपे एबीसी लक्ष्यवलिन पेन्वायत ए लक्ष्य एति कोटसे स्कंदे ग्रैम हय नियोल दिन ग्रैम हय ग्रैम हायक नाम पिपरी में पशु वस्तु स्थान्दे पिपरी वट पेरा वस्तु स्थान्दे ग्रैम वाली कोचर की लहानो ऐतर मेरे को एक गला मनो में है दन बुलाम पुड़ी का ना तो उस बेकड़ा दाला सिद्धांत बाले मुको और ना वस्तु के मत बाहर बाले दन पिपरी में क्यों डा वस्तु मत बाहर बाले एक किन्ने नहीं वस्तु के ने केर मूल वस्तु मत जातो बाहर बाले एक किन्ने अरे ये थोड़ा भी दानो एक ही काम में था संस्कृति में अलग हुई क्यों इकत्ते कभी गुण मूल धर्म में यान बुलाम कथा को तीनों मुकदमे अभी तो वस्तु को ना गमगर में तीनों के ला ගමන් කරමින් දීනකොට මේක අභ්‍යන්තර පිපිරීමක් වගේ වෙලා ගෑලි වලට වැකෙදෙන. ඊට මොක වෙන්නේ? එතකොට වේගාස දාන්න බලන් ඇයි බාහිර බලයක් නැහැ පද්ධතිය මත. අපි තුමේ කැලි දෙකට කරනවා කියලා. ඒත් එක්කෙනෙක් කියනවා V1 වේගින්. එක්කෙනෙක් කියනවා V1 වේගින්. අනිත් එක්කෙනෙක් කියනවා V2 වේගින්. ඇත්තට මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය මොක වෙන්නේ? මෙයාගේ නියම් පතේම යන්න ඕනේ. ඒ කියන්නේ V වේගින් ගමන් කරා නම් යම් යන්න නියමිත වූ යම් පතයක් තිබ්බනම් ඒ පතේම මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය. එතකොට අපි කෙලිච්ච කැලේ දෙක AB කියලා ගමු. එතකොට පළවෙනි ස්කන්ධේ M ස්කන්ධය අපි කැලේ දෙකට ගන්නවා AB කියලා. එතකොට AB ගේ ගුරුත්ව කේන්ද්‍රයේ පතය අර M ගේ පතේම වෙන්න ඕනි. ඇයි ඒ? පද්ධති මත බාහිර බලයක් නැහැ. පද්ධති මත බාහිර බලයක් නැත්තම් මොකෝ වෙන්නේ? පද්ධති ගුරුත්ව කේන්ද්‍රයේ පතේ වෙනස් වෙන්නේ නැහැ. පද්ධති ගුරුත්ව කේන්ද්‍රයේ පතේ නියතයි. නියතයි. පතේ නියත වෙනවා. ඒ කියන්නේ පතේ වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔබ ප්‍රතිඋත්තර විභාගයේ ආපු ඒවා දිනවා. දැන් ඔන්න අපි මෙහෙම කල්කටෙක් වීස් ගන්නවා. වීස් කරනකොට එක්තරා පීටි එකකට ඒක මුදුනම වෙන්න ඕනේ නැහැ. කැලි දෙකකට කරනවා කියමුකෝ. ලේසි දෙකක් කියලා ගන්න. ඒකෝ දැන් මේ ප්‍රතිඋත්තර යන්න නියමිත උනේ පත වෙනවා. මම මේ කළු කඩේ ඉරෙන් ඇන්දේ. ඔන්න ඉතින් මෙතනට එනකන් ඔබ ආවට පස්සේ ඉතින් පස්සේ මොකෝ වෙන්නේ? මේ දෙක වෙන් වෙලා යයි. ඒතර ඔය දෙන්න වෙන් වෙලා අපි තුන් මෙයා වැටෙනවා කියලා මෙහෙම මෙයා ගිහිල්ලා ඔහොම ගිහිල්ලා වැටෙනවා කියලා. ඇත්තට මේ දෙන්නගේ අවසානය මොකෝ වෙන්නේ? මේ දෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පෙත මේකම වෙන්න ඕනේ. ජීවල පෙත මෙයාම වෙන්න ඕනේ. ජීවල පෙත මේ යගේම වෙන්න ඕනේ. ඒක තමයි සිද්ධාන්තය. හරි යම් මොහොතක් අපි ගත්තොත් ඔන්න මේ යම් මොහොතකදී ගත්තොත් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රයේ හරියට මේ පීඨියේ පීඨන්න ඕනේ. විතරක් පීඨන්න ඕනේ. යම් මොහොතක් ගත්තොත් මේ දෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පොළොව වැටුණාට පස්සේ නම් අපි එකම වෙලාවට වැටුණොත් විතරයි ගන්න පුළුවන්. වෙනස් වෙලාවට වැටුණොත් නම් ගන්න පොඩක් හදන්න වෙනවා. එකම මොහොතක් ගත්තොත් යම් t කියලා කාලයක් ගත්තොත් ඒ මොහොතේදී අංශු දෙකේ අපි අර කැලි දෙකට අපි දු m ස්කන්ධය ගන්නවා කියලා ab කියලා කැලි දෙකට m ස්කන්ධය ab කියලා කැලි දෙකට ගත්තා නම් ab වල යම් මොහොතක පීඨීම t කියන පීඨීමේදී මේ b පීඩණයට මේ a පීඩණයට ඒ දෙන ගුරුත්ව කේන්ද්‍රය හරියටම අර m ස්කන්ධයේ ගමන් ගන්න ඒ මොහොතේට අනුරූප ගමන් පිටේ ඉන්න ඕනේ. එම මොහොතට අනුරූප ගමන් පිටේ ඉන්න ඕනේ. ඒක තමයි සිද්ධාන්තය. හරියට මේ ගමන් පිටේ ඉන්න ඕනේ. ඒක තමයි වෙනදේ. M1, M2, M3 මියාගේ පළවෙනි පිටීමට අදාළ එකම වෙන්න ඕනේ. ඒතර මියා හිටිය ඕලන ඒ ඕම වෙන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය. ඇයි ඒ පද්ධතිය ආරම්භ වෙන්නේ නැහැ. එහෙනම් මොකෝ වෙන්න ඕනේ යනිෂලයි. එහෙනම් පද්ධතිය යම් විලාග පිපිරීමක් වෙද්දී බාහිර බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ ගම්මිත අනුසීමේ දාන්න පුළුවන්. බාහිර බලයක් පද්ධතිය පවතින්නේ නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ පතේ නියතයි. ගුරුත්ව කේන්ද්‍රයේ පතේ නියතයි කියන්නේ නිසල වස්තු ගුරුත්ව කේන්ද්‍රය අචලයිනේ. එහෙනම් මේ අංශ කොහොම ගමන් කරත් ගුරුත්ව කේන්ද්‍රය අචල ඕලක්ෂයේ පීන විදිහට තමයි ගමන් කරන්නේ. එනම් මේ අංශය මොහොතක පීඩන විදිය ගත්තොත් එයා ගුරුත්ව කේන්ද්‍රය ඕල පීඩන්න ඕනේ. අන්න අපිට මේ පොයින්ට් එකට එතැයි. දැන් අපි ගන්න හිතමු මොකෝ ඉන්නේ? ඕල මේ අචල තිබිච්ච ස්කන්ධයක් තමයි පිපිඩීමක් නිසා කැලිය වලට වෙන් වෙන්නේ. එහෙනම් මේ අංශය මොහොතක පීඩීමේ ගුරුත්ව කේන්ද්‍රය හෙව්වොත් ඒක ඕලම ඉන්න ඕනේ. යම් මොහොතක ගුරුත්ව කේන්ද්‍රය පීඩීම ඕලම ඉන්න ඕනේ. ඇයි ආරම්භයේදී නිසලම ඕමත ඉටපු ගෙනි. එයා ගමන් කරමින් හිටියනම් පතේ තමයි නියත වෙන්නේ. මෙතන පතේ ගත්තොත් අචල පතයක් නේ. අචල ලක්ෂයක් නේ. ඒ නිසා මොකෝ ඉන්නේ යම් මොහොතක පීඩීම ගත්තම ගුරුත්ව කේන්ද්‍රය ඕල ඉන්නවා. දැන් ගුරුත්ව කේන්ද්‍රයේ ඕවල කියලා දන්නවා නම් අපිට ඒක සම්මත ගන්න පුළුවන්. ඒත් මේ ගුණ ගන්න හැටිත් අපි තරංග ඉන්න ඕනේ. ගුණ ගන්නකොට අපි සාමාන්‍ය බර ලකුණු කරලා ගන්න ඉස්සන ගුණ ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය කම්බයින් දෙන්නේ ෆිසික්ස් විතර බලමුකෝ. අපි බර ගන්නකොට ඒත් අපි සාමාන්‍ය පොලෝ පැත්තක් ගන්නවා. ඉතින් පොලෝ කොහෙද ගන්නෙ?
දැන් අපිට ඕනේ කියමුකෝ ඕ ලක්ෂය වටා 315ට බර එනවා කියලා ගත්තා කියමු. ඒතර පොලොව පල්ලෙහා කියලා හිතනවා. ඇත්තටම පොලොව පල්ලෙහා කියලා එකක් නෑ අපිට ඕන පැද්දර පද්ධති ආරවල ගන්න පුළුවන්. ඒතර මොකෝ වෙන්නේ C වලින් බර එනවා. පොඩ්ඩක් ඇදලා එන්න නේ. C වලින් බර එනවා කොච්චරද? MCG කියලා. ඒතර A වලින් බර එනවා කොච්චරද? 0 පල්ලෙහාට 6යි ග්‍රෑම් වලින් තියෙන්නේ. ඒක වැඩි කරන ගුරුත්වත්වන්නේ. ඒතර 6 ග්‍රෑම් කියන එක කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ඉතින් හරියට ගන්නවා නම් 10 3 වැඩි කරන්න ඕනේ. G වලින් වැඩි කරනවා. ඒතර G කියන්නේ ඒතර මේ ග්‍රෑම් කියන අගේ මම ග්‍රෑම් කියන කන්ටි මම නැහැ. 5 වැඩි කිරීම 10 3 කියු G කියලා ගන්නවා. හරි ඔන්න විදිහට ගන්නවා. ඒතර අපි ග්‍රෑම් වලින්ම ගන්නවා නම් MC වලගෙත් ඒකත් 10 3 වැඩි කරලා පුළුවන්. එතන අපිට පේනවා C වලින් ඕවට ඇති කරන සිරස් ගුණය අපි සිරස් කිමේ ඒක උඩම ගන්නේ සිරස් වල බලය වගේ ඒක ගුණය 5 kg වලින් බර නිසා ඇති වෙන නැත්නම් සිරස් ඇතුළේ බර නිසා ඇති වෙන ගුණයට සමාන වෙන්න ඕනේ. ඒ B වලින් ගත්තොත් මොකක්ද? යයි ගුණය කොහොමද මේන්නේ? ඕ හරහානේ බර එන්නේ. ඒතර යකින් ගුණයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආව ගත්තේ නැහැ. එහෙනම් අපිට C වල ස්කන්ධය ගන්න දැන් ප්‍රමාණවත් තොරතුරු තියෙනවා. ඒක කොහොමද ලියන්නේ? MC G වැඩි කිරීම අපි MC ග්‍රෑම් වලින් ගන්න නිසා 10 3 වැඩි කරා. වැඩි කිරීම දුර. දුර කියලා ගන්නේ මොකද්ද? අන්න කොට තුනක්. අපි තුනක් කියලා ගන්නවා ඒකද. සමාන කරනවා අපි. එහෙනම් අපි 6 ග්‍රෑම් වලින් ගත්තොත් 6 වැඩි කිරීම 10 3 G වැඩි කිරීම යාට කොටු දෙකයි. අන්න ඒකක දෙකයි. කොහොම ගත්තම හරි. ඒක ඔයගොල්ලන්ට පේනවාද මේව පහසුවෙන් මේ 10 3 හිම කැපිලා යනවා නොලිය ඉන්න පුළුවන් G නොලිය ඉන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම කලබල ඉද කරලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති නිසා මම ඔන්න රචනා ප්‍රශ්න ටිකක් සුදුසු විදිහට තමයි කරලා පෙන්නන්නේ. ඒතර MCU ලගිනව හතරක් මේ ඉන්නේ ග්‍රෑම් වලින්. ඒයි මං 10 3 වැඩි කරන්නේ MC. ඒ කියන්නේ මොලේ ඉන්නේ MCU ලගින ග්‍රෑම් 4යි. දැන් ඔන්න අපි වාගරි ඉවරයි MCU ලගින ග්‍රෑම් 4යි කියලා. දැන් අපි MB වලගේ හොයා ගන්න ඕනේ. දැන් මොකෝ කරන්නේ? දැන් අපි මේ ටික මකලා දාමු. මේ ඔක්කොම එකපාරට කියමු කරදරේනේ. දැන් අපි පොලෝ කියන එක දකුණු පැත්තේ ඉන්නෝ කියලා ගමු. පොලෝ කියන එක ඕන පැත්තට හරවගා දෙන්න අපි මේ පද්ධතිය ගන්නවා. මේ අතර පල්ලෙහාට ගත්තා ඔන්න පොලෝ. දැන් බර ඉන්නේ කොහෙන්ද? අන්න මෙතනින් එනවා මේ අතර පල්ලෙහාට. දැන් පොලෝ මේ පැත්ත නම් ඒතර මේ මෙන්න මේක තමයි සිරස වෙන්නේ. මේක සිරස. ඒතර බර ඉන්නේ පල්ලෙහාට MCG. ඒකත් ඔන්න ග්‍රෑම් වලින් ගන්න නිසා 10 3 වැඩි කරමු. එතකොට අන්න B වලින් බරක් එනවා MB වැඩි කිරීම 10 3 G. හරි දැන් ඒ 10 3 කැපිලා යනවා. ඒ වලින් බර ගත්තොත් මොකෝ වෙන්නේ? ඒක O හරහා යන අක්ෂය වටා එනවා. ඒකෙන් අපිට වැඩක් නැහැ. එහෙනම් අපි ගුණන ගත්තොත් මොකෝ වෙන්නේ? O වටා දෙපස ගුණන සමාන වෙන්න ඉපයි නේද? පද්ධතික මේ ගුරුතු කේන්දර O නම් O වටා දෙපැති ගුණන සමාන වෙන්න ඕනේ. O වටා අපි එනවා මේ පැත්තට ඒ දිගන ගුණන ගත්තොත් MB වැඩි කිරීම 10 3යි G වැඩි කිරීම ඒක කොච්චරද ලම්බ දුර? ඔන්න ඔය ඉඳන් අපි ලම්බ දුර ගන්නවා. දැන් අපි ගන්නේ මේ අතර ගුණනේ. ලම්බ දුර ගත්තොත් ඒකක එකයි. ලම්බ දුර ගත්තොත් ඒකක එකයි. අනිත් පැත්තෙන් ගත්තොත් කොච්චරද දෙන්නේ? MC වැඩි කිරීම 10 3යි G වැඩි කිරීම ඒකක දෙකයි. අන්න ඒ පැත්තේ ඒකක එකක් වෙනවා. ඒකට අන්න අපිට MB වලගේ නෝ ග්‍රෑම් වලින් කියද්ද අතර MC වගේ දෙගුණයක් අතර වැඩි කිරීම දෙකක්. අටක් වෙනවා. එහෙනම් අපිට මුළු ස්කන්ධය ගත්තොත් කියද්ද දෙන්නේ A වල ග්‍රෑම් 6යි B වල ග්‍රෑම් 8යි C වල ග්‍රෑම් 4යි ග්‍රෑම් 18යි. එහෙනම් අන්න පද්ධතිය ආරම්භක ස්කන්ධයේ පිපිරීමට පෙර ස්කන්ධයේ අපි ගන්න ග්‍රෑම් 18යි උතරක 5. උතරක 5.